ආයුබෝවන් යාළුවනි, ඔබලා අදත් පිළිගන්නවා මගේ දිල්ෂාන් බ්‍රෝ YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ට්‍රේඩින් සම්බන්ධ දෙයක්, ට්‍රේඩින් පාඩමක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් දන්නවත් ඇති නැතුවත් ඇති කොපි ට්‍රේඩින් කියන දේ ගැන. කොපි ට්‍රේඩින් කියන්නේ මොකද්ද කියලා මම ඔයගොල්ලන්ට අද පොඩ්ඩක් තියෙන ඒකේ මූමට් ඇඩ්වයිට් ටික මම ඔයගොල්ලන්ට කියන්නම්. මොනවද පැට්ෆෝම්ස්, මොනවද ඒවෙන් අපිට තියෙන වාසි, මොනවද අපි ඒවෙන් කරන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අද මොකද්ද අපිට තියෙන මේ කොපි ට්‍රේඩින් කියන සයිට් එක කියලා බලන්න. රයිට්. ඊට කලින් කියනවා ඔයගොල්ලන් මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් පළවෙනි සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් බෙල් එක ඕල් කියලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයගෙ ළඟටම ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩ් එකක් දාලා තිනවා. ට්‍රේඩ් එක ලොස්ට් හෝ ප්‍රොෆිට් අතර යන්නේ. ඉතින් මම එක දාලා තින්නේ 10 මිනිස් 10කට. අපි බලමු ට්‍රේඩින් කියන දේ හරි දෝලනාත්මක දෙයක්. මොකද අපිට ලොස් වෙන්නත් වෙනවා, ප්‍රොෆිට් වෙන්නත් වෙනවා. අපි ප්‍රොෆිට් වෙනකොට සතුට වෙන්නෙත් නැහැ, ලොස් වෙනකොට සතුට වෙන්නෙත් නැහැ. අපි එකම ඉඳ දරා ගන්න කෙනාට තමයි සුපර් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් ඒක වර්ධව හිතන්න එපා. ඔයගොල්ලන් දාන ට්‍රේඩ් ඔක්කොම ලොස් වෙලා ඒකේ තියෙන මේ දේවල් ඔයගොල්ලන් ඉඳ දරා ගන්න ඕනේ කියලා. මොකද ප්‍රොෆිට් හා ලොස් සමපාතව යනකොට තමයි සුපර් ට්‍රේඩර් කෙනෙක් ලෙස හඳුන්වන්නේ. රයිට්. ඉතින් අපි මේක මෙතනින් පොඩ්ඩක් තියලා අපි යම් බලන්න මොකද්ද මේ කොපි ට්‍රේඩින් කියන්නේ කියලා. ඔයාලට පේනවා ඇති බෙස් කොපි ට්‍රේඩින් ප්ලැට්ෆෝම්ස් 2024. ඔයාලට පේනවා ඇති මෙතන ආවට පස්සේ ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මේක සිංහලට කන්වර්ට් කරලා මොකද්ද කියලා. මෙතන ආවට පස්සේ විදේශ විනිමය පිටපත් වෙළඳාම, සමාජ මාධ්‍ය වෙළඳාම කරන සිවිලු පිළිබඳ මේකේ එඩිටර්ස් තියෙනවා. මම ඔයාලට මෙතනට කරාට පස්සේ ඔයාලට තව ලස්සන්ට මේකේ ගන්න පුළුවන් මොනවද ඩීටේල්ස් කියලා මේ තියෙන්නේ. මෙන්න මේකේ පේනවා ඇති විදේශ විනිමය පිටපත් වෙළඳාම. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි එක කියවන එක හොඳයි කියලා හිතනවා සිංහලක ට්‍රාන්ස්ලේට් කරනවට වඩා. මොකද සිංහල ට්‍රාන්ස්ලේට් කරාම තියෙන ඒකේ අර්ථය අපිට ඉංග්‍රීසි එකේ තියෙන අර්ථයට වඩා වෙනස්. ඉතින් අපේ සාමාන්‍ය ඉංග්‍රීසි වලින් යන කෙනෙක් නම් ඉංග්‍රීසි එකට සාමාන්‍යයෙන් යන කෙනෙක් නම් එයාට පොඩ්ඩක් පොඩි ඩවුට් එකක් එනවා මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් ඒක නිසා මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ඉංග්‍රීසි වලින් යනවා නම් ඔයගලන්ට මේකේ ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සිංහලට කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ, කරන්න කැමති අය කරගන්න. මම ඔයාලට කියන්නේ මේ හරියට මේකේ තේරුමක් ඇතුව අපේ ඔළුවට ගියොත් තමයි අපිට එතකොට වැරද්දක් නැතුව හරියට ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනව ඇති දැන් මෙච්චරලා මේක ලොස් ගියා, දැන් ප්‍රොෆිට් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම එක තමයි කිව්වේ ට්‍රේඩින් වලින් කියන්නේ ප්‍රොෆිට් සහ ලොස්. සමහරවිට මේක ලොස් වෙන්න පුළුවන්, මේක ප්‍රොෆිට් වෙන්න පුළුවන්. ඒත් මම මේක ඇනලයිස් කරපු විදිහට මේක අනිවාර්යෙන් 100%ක් මේක ප්‍රොෆිට් තමා තියෙන්නේ. ඉතින් රයිට්. හරි, ඒක පස්සේ බලමු. ඉතින් මෙතන ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනව ඇති තව මේ වගේ මේගොල්ලෝ මුලින්ම දාලා තියෙන ෆොරෙක්ස් කොපි ට්‍රේඩින් කියන එක තමයි මෙයාලා පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ තව යටට යනකොට වඩ පේනවා ඇති මෙතන ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ අදාළ බෙස් ෆොරෙක්ස් බ්‍රෝකර්ස් සෝෂල් කොපි ට්‍රේඩින් අපිට මේ මෙයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔයා ට්‍රේඩින් කරන්න ආස කෙනෙක් වුණත් ට්‍රේඩින් කරන්න බයයිනි. ඇත්තටම අපේ වර්චුවල් කරන්සි වලින් අපි ට්‍රේඩ් කරනකොට අපිට කිසි රිස්ක් එකක් නැහැ. එතකොට අපේ ෆන්ඩින් අපි යන්නේ නැහැ. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි අපි වර්චුවල් කරන්සි වලින් ට්‍රේඩ් කරන්න ගත්තාම තඩබඩ ගාන ට්‍රේඩ් වල ගහලා දිනනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් හිතන්න ඔයගොල්ලන්ගේ ඔයාලගේ කැපිටල් එකෙන් ඔයගොල්ලන් අපි උඩර සාමාන්‍ය 20ක් 25ක් දැම්මා කියලා. ඒ දැම්මුත් රියල් සල්ලි ඔයාලට පොඩ්ඩක් ඒක ටෙස්ට් එකක් කරනවා. රයිට්, මේක අපිට ප්‍රොෆිට් එක වෙයිද, අපි ලොස් වෙයිද කියලා. ඉතින් ඒක නිසා ඒ
ඒදී ඩිපෙන් වෙන නිසා ඔගොල්ලන්ට පුළුවන් මේ කොපි ට්‍රේඩිං කියන දේ අනුගමනය කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් උදාහරණයකට බය කෙනෙක් හැන්ඩල් කරන්න. කියන්නේ අපි යාට ගාණක් දීලා අපිට කියන අපි යාට කියන අපිට ට්‍රේඩ් කරලා දෙන්න කියලා. එතකොට එයා අපිට ට්‍රේඩ් කරලා දෙනවා. ගොඩක් අය අගෙනුත් තාලා දෙනවා ට්‍රේඩින් කරලා දෙනවා. මම නම් කිසිම සේම ට්‍රේඩින් කරලා දෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් එතකොට ට්‍රේඩර් කියන්නේ ගිනගෙන ට්‍රේඩින් වලින් ගේමක් ගන්න එන අයට ඒක කරගන්න බැරි වෙනවා. ඔයාලා පේනවා ඇති මේ වෙලාවේ මේක ලොස්ද ප්‍රොෆිට්ද කියලා. මේ ගොඩක් අය කියනවා මෙතන රයිස් ඇන්ඩ් ෆෝල් කරන්න අමාරුයි. රයිස් ඇන්ඩ් ෆෝල් වලින් ප්‍රොෆිට් ගන්න අමාරුයි. කැපිටල් එක ලොකුට වුණත් අපිට ප්‍රොෆිට් එක ගන්නකොට අපිව ටක් ගාලා මේකෙන් එකවුන්ට් ට්‍රේස් කරනවා කියලා. සම්පූර්ණ එක බොරුවක්. එකවුන්ට් ට්‍රේස් වෙන්නේ නැහැ. එහෙම ට්‍රේස් කරන්නත් බෑ. මොකද ඔයා හරියට ට්‍රේඩින් වලට එන්ටර් වෙනකොට ට්‍රේඩින් අනුගමනය කළා ඒ නීති රීති වලට එකඟව වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැතුව ඔයා මේ කියන්නේ ට්‍රේඩින් කරන්නම් වාලේ කරන කෙනෙක් නම් මේ ඒ වගේ රූල්ස් වලට අහු වෙන්නේ නැතුව කරනවා නම් ඔයා රූල්ස් වලින් පිට ගිහිලා කරනවා නම් ඔයාට කිසිසේත්ම ඒ දේ කරගන්න බැරි වෙනවා. මොකද ඔයාට මේ ඒගොල්ලන්ගේ නීති රීති වලට ඔයා පටහැනි වෙන නිසා. ඉතින් ඒක නිසා ඔයාට පේනවා දැන් මෙතන උඩට ලොස්ට් එක යන්නේ. ඉතින් අපි බලන් ඉමු මොකද මේවා මොකද මේකට වෙන්නේ කියලා. රයිට්. ඉතින් රයිට් අපි ආයම් මෙතනට ගියාට පස්සේ ඔයාලා මතක ඇතුව ඔයගොල්ලන් ට්‍රේඩින් කරන කැපිටල් එක ලොස් වුණු පළියට වැඩි කරන්න යන්න එපා. මුලින් මුලින් ලොකු ලොකු කැපිටල්ස් දාන්න යන්න එපා. පුළුවන් තරම් 0.35 කැපිටල් එකෙන් ගිහිල්ලා ගිහිල්ලා ඒ ලොස් වුණත් ඒකෙන්ම පොඩ පොඩ අප් කරන්න බලන්න. නැතුව මේ ලොකු කැපිටල් දාලා මේ සල්ලි නැති නාස්ති කරගන්න එපා කියලා දෙන තමයි මම එකටම කියන්නේ. මොකද මේ ඊට පස්සේ ඔයාලගේ සල්ලි තමයි නැති වෙන්නේ. අනිවාර්යෙන් මේ ට්‍රේඩින් කියන්නේ රිස්ක් එකක්. අනිවාර්යෙන් රිස්ක් එක අරන් කරන්න පුළුවන් අය තමයි මේ වගේ ගේමක් ගහලා වින් කරගන්නේ. නැතුව ට්‍රේඩින් වලට බය ට්‍රේඩින් කරන්න නැතුව ඉන්න අය කවදක්වත් සුපර් ට්‍රේඩර්ස්ලා නෙමෙයි. එයාලා බයගුල්ලෝ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ට්‍රේඩින් වලින් ගේමක් ගහන්න නම් හරියට ගේමක් ගහන්න නම් ඔයාලට පුළුවන් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා. අපේ ට්‍රේඩින් ක්ලාස් පටන් ගන්න තියෙන්නේ. කැමති අය ජොයින් වෙන්න ඔගලන්ට පුළුවන් අපේ ට්‍රේඩින් ක්ලාස් එක සමග සම්බන්ධ වෙලා මේ වගේ ගේමක් ගහන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ ට්‍රේඩ් එක ගත්තකම මේ කම්පිටිෂන් එක ඇතුළු මේක මට මේක වින් කරනවා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති තව තප්පර 12යි තියෙන්නේ. ඉතින් මේක ලොස් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. අපිට ඒක හරියට කියන්න බෑ. මොකද දැන් ඔයාලට පේනවා අන්තිම මොහොතේදී මේක ගියා. දැන් මේකේ කොල එකක් හැදෙන්නේ. රයිට්. මෙතන ලොස්ට් එකක් හිටියා. මේ කැනල් එකේදී මම මේක සෙල් ඇන් මාකට් දුන්නා නම් සමහර විට මට මේක මේ වින් කරගන්න තිබ්බා. රයිට්. ඒත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන දැන් මම මේක ලොස් වෙන එකත් හොඳයි මට වාට කියන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් මේක වර්චුවල් කරන්සියක් වුණත් මම මේක පොඩ පොඩ අප් කරපු වින්දා යම්කිසි ඩවුට් එකක් තියෙනවා. මම මොකද මම මේ වර්චුවල් කරන්සි රියල් කරන්සි විදිහට තමයි හිතලා තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති අන්තිම මොහොතේදී මට මේක තව තිබ්බා නම් මෙතනට ආව නම් මම මේක වින් කළා. මේක අපිට මේ කැනල් එක හැදෙන්න පරක්කු වුණ නිසා තමයි මෙතන ලොස්ට් එකක් ආවේ. රයිට්. ප්‍රශ්නයක් නැහැ. හරිද? මේක වින් කළා නම් මට මේ දේ වෙන්නේ නැහැ ඔයාලට. එතකොට මට කියන්න වෙන්නේ මේක මෙන්න එහෙමයි ට්‍රේඩ් එක දාලා වින් කළා කියලා. ඒකින්ද මේ ලොස් ට්‍රේඩ් එකකින්ද ලොකු දෙයක්. ඉතින් ඔයාලට පෙන්වන්න පුළුවන් වුණා මට මෙතන අනිවාර්යෙන් දාන ඕන ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් 20 මිනිට්වත් දාන්න. 10 මිනිට්වට සෙට් වෙනවා තියෙනවා. ඒකට 20 මිනිට්වත් දාන්න. අනික ප්‍රොෆිට් එකක් ආවට පස්සේ මෙතන සෙල් ඇන් මාකට් දීලා බටන් එක දීලා තියෙනවා. එතන සෙල් ඇන් මාකට් බටන් එක අනිවාර්යෙන් ක්ලික් කරලා තියාගන්න. මොකද ඔයාට ඊළඟ තප්පර ගන්න ඇතුළත මේක වෙන දේ හොයාගන්න බැයි නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ මාකට් එකේ වෙනදී ඔලුවට එන්නේ නැත්තම් ටක් ගාලා මෙතන ප්‍රොෆිට් එක තීදී සෙල් ඇන් මාකට් එක දෙන්න. මං එතන දුන්නේ නැහැ මට වඩල් පෙන්වන්න ඕනේ නිසා. රයිට්. ඉතින් රයිට්. අපි දැන් මෙතන කතා කළේ කොපි ට්‍රේඩින් සම්බන්ධව. ඉතින් කොපි ට්‍රේඩින් එකේ ආඩ පස්සේ වඩ පේනවා ඇති ඉන්ට්‍රෝ. මේ තියෙන බෙස් ඕල් ප්ලැට්ෆෝම් වල කොපි ට්‍රේඩින් මේ එක එක වෙබ්සයිට් තමයි තියෙන්නේ. මේවට ගිහිල්ලා බලන්න ඕන ප්‍රශ්නේ ඩිස්ක්‍රිප්ෂන්ේ ලින්ක් එක ඔන්න දාලා තියන්නා. මෙතනත් තියෙන මේ එක එක වෙබ්සයිට් එක. ඉතින් මේ විසිට් අපි එකකට යන්කෝ බලන්න. මේකකට ආවට පස්සේ මේගොල්ලන්ගේ ෆොරෙක්ස් බෝකර් එකට තමයි යන්නේ.
right? ගියාට පස්සේ අපිට මෙතන register වෙලා ඊට පස්සේ මේ මේ නම් මේගොල්ල account එක හදාගෙන අපිට මේ broker කෙනෙක්ව ගන්න පුළුවන්. අපි යාට ගානත් දීලා කියනවා ඔයා අපිට trade කරලා දෙන්න මේ trading මට හරියට trade ticket උදව් කරන්න කියලා අපි යාට request එකක් දානවා. එතකොට එයා අපිට මේ එක බලලා අපිට එයා trading වලට අපිට සහයෝගයක් දක්වනවා. හැබැයි එකක් මතක තියාගන්න මෙතන fakers ලා ඉන්න පුළුවන්. ඒ නැත්තම් ඔයගල ඊට පස්සේ කියයි මෙයා මේක හඳුන්වලා දුන්නා බොරුකාරයෝ ඉන්නවා කියලා අපිට කලින් කිව්වේ නෑ අරක මේකයි කියලා. ඒක නිසා මම දැම්ම කියනවා මේකේ real eye ඉන්නකොට ඒව හොයාගන්න trick එකක් තියෙනවා. ඒ තමයි ඔගොල්ලන් සාමාන්‍ය මෙයාලා chat කරාට පස්සේ ගොඩාක් අර බහුල කෙනෙක් නම් එයා chat කරනවා ටිකක් අඩුයි. සමහර fake එකක ඉන්නවා ටග් ගාලා ඔයාට message එකක් දානවා right මෙන්න මෙහෙමයි හරි ඔයාට මං කරලා දෙන්නම් අරක මේකයි හැර මොකක් හරි එයා දානවා. එතකොට එයා අඳුනගන්නේ fake කෙනෙක් කියලා. තේරුණාද? මේ නැත්තම් ඔගොල්ලන් බොරුවට අහු වෙනවා ඊට පස්සේ අහු වෙලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඒ දැනත් ඔළුවේ තියාගන්න. right? එවසම විතර පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා ඇති ගොඩාක් වෙබ්සයිට් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේක බලලා ඔයගලන්ට අවශ්‍ය කරන බ්‍රෝකර් කෙනෙක් සෙට් කරගන්න. මෙතන තියෙනවා එන්ටරෝට් කියලා තව වෙබ්සයිට් එකක්. ඒකේ ඉන්නවා මේ බ්‍රෝකර්ස්ලා ටික ඔයාලට පේනවා ඇති. මේ ඉන්න බ්‍රෝකර්ස්ලා තමයි ඔයාලට හෙල්ප් කරන්න. මෙතන පල්ලෙහාට යනකොට මේ තියෙනවා සම් ට්‍රේඩින්. මෙයාලගේ කොහොමද ඇක්යුරසි එක, මෙයාලා ට්‍රේඩ් කරන්නේ මොන වගේද, ඒ මොන වගේ ඇනලිස්ට් පාවිච්චි කරන්නේ, මොනවා ඉන්ඩිකේටර්ස් ද යූ පාවිච්චි කරන්න කියලා මෙයාලා ඒ ටු විසිට් ඔයාලත් එක්ක ඔයා ගන්න බය බෝක. එතකොට කියනවා මම මෙන්න මේව තමයි පාවිච්චි කරන්නේ, මෙයා යූස් කරන්නේ, ඔයාට මොන වගේ මේ කැපිටල් එකක්ද දාන්න පුළුවන් අරකම එකයි කියලා ඔයාගෙන් අහුවට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ තියෙන කැපිටල් එකත් එක්ක කතා කරලා මෙයාට ට්‍රේඩින් කරන්න බාර දෙන එක තමයි. රයිට්. ඉතින් මෙන්න මේ ටික අනිවාරෙන් මේ වෙබ්සයිට් එකම පල්ලය දාලා තියෙනවා. අනිවාරෙන් ගිහින් බලන්න මේකේ තියෙන ඒ ටු විසිට් මොනවද, කොපි ට්‍රේඩින් කියන්නේ මොන වගේ ප්ලැට්ෆෝම්ස් වලද මේව කරන්නේ කියලා. ඉතින් ගොඩක් අය මේක දාලා තිබෙ නැති නිසා තමයි මම වීඩියෝ එක මම දාන්න හිතුවේ. මේ ඉන්නේ මෙයා තමයි ෆවුන්ඩර්ස්. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඉතින් ඔයාලට පේනවා ඇති ඕනනම් මේ පල්ලයට ගිහින් බලන්න පුළුවන් මේක ඉන්න ෆවුන්ඩර්. ඉතින් ඇත්තටම එයා රෙක්මන් කරලා තියෙනවා මේන් වෙබ්සයිට් එක ගැන. අනික මේන බ්‍රෝකර්ස්ලත් එයා රෙක්මන් කරලා තියෙනවා. ඉතින් බය නැතුව ඔයාලට පේනවා ඇති සර්ටිෆිකට් එක පවා තියෙනවා බී ක්‍රිප්ටන් කියන ඔයාලට පේනවා ඇති සර්ටිෆිකට් එක මේ වෙබ්සයිට් එකට තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ඇත්තම ට්‍රස්ටඩ් වෙබ්සයිට් එකක්. ඔයාලට පේනවා ඇති ඒ ටු විසිට් මේකේ දාලා තියෙනවා ඔයගොල්ලන්ට බෙස්ට් කොපි ට්‍රේඩින් කියන්නේ මොනවද කියලා. ඉතින් මෙයාලා ගොඩක්ම මේක මේව කරලා තියෙන ෆොරෙක්ස් ගයිඩ්ස් ඩිස්ක්‍රිප්ටරි කියලා. ඒ කියන්නේ මහා ලොකුවටම ට්‍රේඩ් වෙන තැන තමයි ෆොරෙක්ස්. ඉතින් ෆොරෙක්ස් වලට ගොඩක් මේ වෙලාවේ හොඳට ට්‍රේඩින් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඕගොල්ලන්ට ගේමක් ගහ ගන්න පුළුවන්. මොකද ෆොරෙක්ස් ට්‍රේඩර්ස් දැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් බයිනෑස් බයිනරි වගේවත් ඉතින් ගොඩක් යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ප්ලැට්ෆෝම් වල ඔයාලා කරනවා නම් දවසට එක ට්‍රෙඩ් එකක් දෙකක් දාලා නවත්තන්න, ට්‍රෙඩ් පහය දාන්න යන්න එපා. එතකොට තමයි ඔය account වලට බලපෑම් ඇති වෙනවා කියන එක වෙන්නේ. ඒක නිසා එක ගණන තොලවි තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයගලන්ට ට්‍රේඩින් ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා මගේ ඩිවිෂන් නම්බර් එක දා දෙනවා. කැමති අය මේ කෝස් එක සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔගලන්ට ඒ ටු විසිට් හරියට ට්‍රැක් ඇන් ට්‍රික් ටික අල්ල ගන්න පුළුවන්. මම මේකේ ෆන්ඩමෙන්ටල් චාර්ට් සපෝර්ට් ඇන් රෙජිස්ටර්ඩ් ඔක්කොම ඒ ටු විසිට් කියලා දෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔගලන්ට මෙතන ආවට පස්සේ මෙන්න මේ ටික තමයි මම කියලා දෙන උමනා කළේ. ඉතින් මම හිතන ඔගලන්ට තේරෙන්නේ නැති කියලා නොතේරුණු තැනක් තිබ්බොත් මට පල්ලෑන් කමෙන්ට් කරගෙන යන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරනවා. අදට මං ගිහිල්ලා ඉන්නවා ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා. මම දිල්ෂාන් බ්‍රෝ.